קונה ולהביא, פרוניל תמי. ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් මෙවන විට දැඩි අවධානයක් යොමුව තිබෙනවා. ව්‍යවස්ථානුකූලව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඒ අතරින් ප්‍රධානයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට දින ආසන්න වීමත් සමග දේශපාලන පක්ෂ අතරද දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබෙනවා. නව පක්ෂ නව සඳහන සහ නව අපේක්ෂකීන් බිහිවීම ඒ අතර ප්‍රධානයි. පක්ෂ අතර මතභේද ආරවුල් සහ ගැටුම්කාරී තත්ත්වයන්ද එමටයි. මේ අතරතුර මැතිවරණයට සූදානම් වන ලෙසට මැතිවරණ කොමිසමද අදාළ ආයතනයන්ට දැනුම් දීමක් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. රජය මුද්‍රණාලය පොලිසිය ඇතුළු ආයතන රැසකට මේ පිළිබඳව වන දැනුම් දීම මේ වන විටත් සිදු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඉදිරි මැතිවරණය සඳහා සූදානම් වන ලෙසට මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයට දැනුම් දී ඇති බවයි එහි වෘත්තීය සමිතිය පවසන්නේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ වෙන විට මැතිවරණ කොමිසම මගින් රජයේ මුද්‍රණාලයට ලිපියක් මගින් දැනුම් දීලා තිනවා මැතිවරණය සඳහා සූදානම් වීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න කියලා. අපි මුද්‍රණාලය එතුමියකින් විමසීමක් කෙරුවා. අපිට දැනගන්න ලැබුණ ආකාරයට එතුමිය සඳහන් කරේත් එතුමියට ලිපියක් මගින් දැනුම් දීලා තිනවා මේ මුද්‍රණ කටයුතු සඳහා සූදානම් කර ගැනීම කටයුතු සිද්ධ කරන්න කියලා. මේ පාරත් අපිට සැකයක් තියෙනවා. මේ ආකාරයෙන් ලියුමක් මගින් දැනුම් දුන්නට අපේ අතපය ගැට ගහලා පීනපන් කිව්වට අපිට පීනන්න හම්බෙන්නේ නැහැ. අපේ අතපය සියල්ල ලිහිල් කරලා තියෙන උන අපිට පීනන්න. ඒ කියන්නේ අපි කියන්නේ යම් කිසි ආකාරයකින් ඡන්දයක් එනවා නම් ඒ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අපේ වගකීම. ඒ වගකීම කරන්න පුළුවන් වපසරිය නිර්මාණය කරලා දීම තමයි මැතිවරණ කොමිසමේ වගකීම. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.